තියෙනවා flow controls කියලා ටිකක්. අන්න ඒක බලමු. දැන් සාමාන්‍යයෙන් Java run වෙන මෙහෙම උඩින්නම් පල්ලහැට line by line. එහෙම run වෙනකොට අපිට මෙතන මැද. මැද හරියදී අපි මොකක් හරි නවත්තලා මේ check කරගන්න ඕන නම් තමයි අපි ඒක පාවිච්චි කරන්නේ. මෙන්න මේ විදිය. ඒකේ වර්ග දෙකක් තියෙනවා. ඒ කියන්නේ එකපාරක් run වෙනේමයි. ඒ කියන්නේ නවතින්න නැතුව දිගටම run වෙනවා. මොකක්ද කන්ඩිෂන් එකක් සත්‍ය වෙනකම් මේක run වෙනවා. ඒ වගේ මේ මේ තනි එකක් තියෙනවා. ඒක එකපාරයි සත්‍ය වුණත් අසත්‍ය වුණත් run වෙනවා. ඒක අපි කියන්නේ if else statement කියලා. අපි ඒක බලමු. මෙන්න මේ වගේ අපි මොකක් හරි boolean condition එකක් දුන්නාම ඒක සත්‍ය නම් ඒ සත්‍ය කියන කොටස අදාල් බ්ලොක් එක run වෙනවා. අසත්‍ය නම් ඒ අසත්‍ය කියන කොටසට අදාල් බ්ලොක් එක run වෙනවා. ඒක අපි code එකක් හදලා බලමු. මම class එකක් හදාගන්න. මම හදා ගන්නවා int කියලා a කියලා variable එක. ඒකේ අංක දාන්න මම value එක දානවා 5 කියලා. ඊපස්සේ අපි කලින් කතා කරා මේ මෙන්න logical operators කියන එක. මෙන්න මේවා. අන්න ඒවා තමයි දැන් අපි ප්‍රයෝජනයට ගන්න යන්නේ. මම මෙන්න මේ වගේ variable දෙයක් හදලා මේ variable දෙකෙන් කොක විශාලයිද කුඩායිද කියලා තමයි keyword එක Java වල ඒ කියන්නේ if statement එක මෙන්න මේ වගේ check කරන්න කියලා පටන් ගන්න අපි මෙන්න මේකේ දැන් මේ වගේ දාලා ඊට පස්සේ condition එක දානවා ඊට පස්සේ අපිට අදාළ print කරගන්න ඕන statement එක හරි කරන්න ඕන වැඩ ටික මේ block එක ඇතුළේ දාන්න තියෙනවා මෙතන දානවා අපි condition එක copy කරලා මේකත් තුළ තියෙන කන්ඩිෂන් එක මේකත් එළිය තමයි තියෙන්නේ ස්ටේට්මන්ට් එක මේක මෙන්න මෙහා දැන් if එක අපි බලන්න යන්නේ AB සමානයිද කියලා. එතකොට මම කියන්නේ A සමානයි B. ඊට පස්සේ මෙන්න මෙතන ඉඳලා මම s out එකක් දාගන්න s yes කියලා. දැන් ඔයගලන්ට පේනවා මෙතන මේ අපි මෙහෙම සමාන ලකුණ දාන්න බෑ. අපි මෙහෙම සමාන ලකුණ දාන්න මෙන්න මේ වගේ value එකක් assign කරන්න. ඒ කියන්නේ variable එකට value එකක් සමාන කරන්න තමයි දාන්නේ. ඒ කියන්නේ assign කරන්න. මේකට අපි පාවිච්චි කරනවා මෙන්න සමාන ලකුණ දෙකක්. එන්න එතකොට තමයි මේ if s if කියන ස්ටේට්මන්ට් එක මේ වැඩ කරන්නේ. ඊපස්සේ මේක මෙහෙම රන් කළා මෙතනට බලනවා. රන් කළා මේක උත්තරේ ට්‍රූ කියන්නේ සත්‍ය වුණත් එහෙම මම එක කමෙන්ට් එකක් දාගත්තේ පැහැදිලියෙන්. ඊතොර මේක කරන්න. අපි මේක රන් කළා බලමු කවුද. ඔයගලන්ට වෙන මොකුත් ආන්සර් එකක් නැහැ. මම මේක මෙතන සමාන පහ දානවා. ආදා රන් කළා බලමු. ඔයගලන්ට පේනවා මෙතන මේ අපිට output එකක් දුන්නා yes කියලා. ඊට පස්සේ අපි කලින් කතා කරපු එකේ තියෙනවා තව conditional operators මෙන්න මේක. මේක copy කරගන්න. ඊට පස්සේ මෙන්න මේවා. ඉදාලා ඊට පස්සේ මම දානවා මෙතනට මෙන්න මේ
පැත්තට ඒ සත්‍ය වෙන එක. ඒකෙන් කියන්න ඒ කුඩයි බීට වඩා ද කියලා බලන්න කියලා. ඒ එහෙනම් මොකක් මේ කරන්නේ නම් මේ ඒ මම මේක ඒ කුඩා ද බීට වඩා කියන සත්‍ය වෙන්න කියලා මම හතර දාන. තන යස් කියලා මම මේ දෙක මේ එන 14 කියලා දාන්න කියලා බලන්න. තොර ගලන්න වෙනා මොකුත් අවුට්පුට් යන්නේ. ඒ කියන්නේ දැන් මෙහෙම උඩින්නම් Java code එක run වෙලා line by මෙහෙම පල්ලෙහාට ආපුවම මෙතනින් නැවතිලා බලනවා මේක ඇත්තක්ද කියලා අපි කියලා තියෙන එක. ඒක ඇත්තනම් මේක run වෙනවා. ඒක අසත්‍ය නම් තව කොටසක් තියෙනවා වගේ. else එලා පාට් එක ඒකත් මේ හදාපම ඒකේ අපිට මෙන්න තනවා ගන්න මෙන්න මේ තියෙන මම මේක කොපි කරත් අරගෙන මෙතන ගන්න මේක නෝ කියලා ගන්න. ඒ කියන්නේ if කියන ස්ටේට්මන්ට් එකේ මෙන්න මේ කන්ඩිෂන් එකට සත්‍ය වුණොත් මෙන්න මේ සංගලවරහන් දෙකත් කියලා තියෙන ටික තමයි රන් වෙන්නේ. මේක තමයි statement එකේ body එක කියලා කියන්නේ. අපි මේක else part එකේ body එක. මේ අපිට මේ else part එක නැතුව මේ කැල නැතුවනත් program එක run කරන්න පුළුවන්. අවම මේ else කැල විතරක් අපිට පාවිච්චි කරන්න. දැන් අපි බලමු. මේක මම දානවා වම් එක. වම් පැත්ත දෙක. ඒ කියන්නේ B කුඩයි ද කියලා බලන ඒට වඩා මම මේක රන් කරලා බලමු. තොර කියන yes කියලා. ඒ කියන්නේ මේක true කියන එක. මේක තමයි false කියලා මේක මේක තමයි රන් වෙන කත අසත්‍ය වුණත් ඒක. ඔස්සේ වම් බලන මෙතන සමාන ලබනවා. කියන්නේ මේක ගොඩා හෝ සමානයි කියන එක. මේ පහ කළා රන් කළා බලමු. මොනවා නේදට යස් කියලා යනවා. මම මේක වැඩි කරන්න. පාරලා. වර්තමානයි පොරන්ට යස් කියලා යනවා. මම මෙතන දානවා 25ක්. එතකොට B විශාලයි A කොඩයි. මේක අසත්‍ය වෙනවා. දරගන්න වෙන මේක ඇල්ල. අසත් මෙන්න මේ කන්ඩිෂන් එක නෙමෙයි තියෙන්නේ. මේක අසත්‍ය එකක්. ඒකින්ද මේක ඇල්ල රන් වෙන්නේ මෙන්න මේ else කියන කැලේ රන් වෙනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ less than b ඊට පස්සේ less than හරි equal හරි නම් මෙන්න මේක දාන්න. මේ greater than නම් විශාලයි නම් කියන එක. මේ තියෙනවා මෙතන විශාලයි හෝ සමානයි කියන එක. වස්සේ අපි බලමු මෙන්න මෙතන අපිට දාන්න පුළුවන් අපි කලින් ඉක්වල්ද කියලා බලන්න සමාන ලකුණු දෙකක් දැම්මා. මේක සමාන නැද්ද? නැත්තම් අපිට yes කියලා කියන්න ඕන නම් අපි මෙතන දත්තම නම් මෙහෙම තියදි රන් කරමු. දැන් a1යි b1යි කොහොමත් සමාන නැහැ. ඒ කියන්නේ මෙන්න මේ කැලේ තමයි අපි දීපු කන්ඩිෂන් එක රන්ව මේ දීලා තියෙන තොරතුරුට අනුව මෙන්න මේ කන්ඩිෂන් එක සත්‍යයක් කියලා එන්නේ. ඒ කියන්නේ AB සමාන නැහැ. එහෙනම් මේක print කරන්න කියලා තමයි කියන්නේ. AB සමාන වුණත් එහෙම තමයි මේක කියන්නේ. ඒ කියන්නේ මේක වුණොත් මේක කරන්න නැත්තම් මේක මේ part එක run කරන්න කියලා තමයි ඔය කියන්නේ. මේක run කළොත්. මම අපේනා මේ මෙතන condition එකේදී මේ AB සමාන වුණ නැත්තම් මෙන්න මේක print කරන්න තමයි කියලා අපි කියන්නේ. අපි මෙතනට 35 දාලා බලමු. එතකොට AB සමානයි. මේක run කළොත් ලෝරන් වෙන මේ AB සමානයි. ඒ කියන්නේ මෙතන අපි බලන්නේ කිය AB සමාන නැද්ද කියලා. AB සමානයි හින්දා මේ part එක අයින් කරලා මෙන්න මෙතනට. ඒතර මෙන්න මේක මේ අසත්‍ය වෙනවා.
ස්ටෝක කරන්න පුළුවන් තව තියෙනවා මෙතන equal sign එක නෝස් මෙතන not equal එක ඊවස් අපිට තියෙනවා තව boolean logical operators ටික අපි කලින් කතා කරේවා මම මේ symbol තමයි අපි පාවිච්චි කරන්නේ මෙන්න මෙතන ආගන්න. අපි මේකේදී අපි පාවිච්චි කරන්න අපිට මේ boolean logical operator වල දාන්න පුළුවන් boolean value වල විතරයි. කියන්නේ මම boolean values දෙකක් හදා ගන්නවා. boolean set කියලා එකක් මම හදාගෙන ඒක true කරනවා. ඒක සත්‍ය value එකක් කියලා. boolean x එකක් හදාගෙන මම මේක දානවා false කියලා. ඊට පස්සේ මම ගමන් දාගන්නවා if. මේක තමයි සාමාන්‍ය සැකෙල්ල. සම මෙතන else part එකක් දාගන්නවා. මොන්න මේක තමයි සම්පූර්ණ if else statement එක කියලා කියන්නේ. මේකෙදි මම කියනවා insert x කියන්නේ කයි මතන කියන්නේ මම පළවෙනි එකෙන් කියන්නේ මෙන්න මේ වාක්‍ය එක දාලා අපි ආව කියන්නේ මේ x දැන් අපි x මතන ගන්නත් තේම මෙන්න මේ x වල එක true නම් මම ඉස්සෙල්ට තරම්නම් ඕකේ කියලා කියනවා. එතන මම නෝ කියලා කියනවා. ඒ කියන්නේ මේකෙන් කියන්නේ මෙන්න මේ වැලියු එකේ දැන් මේක සත්‍යයි නා. මේ ඒක කරන්න එපා අසත්‍ය එක තමයි කරන්න. ඒ කියන්නේ මේ chart එක වලම කරන්න දෙය. කියන්නේ මේ true කියන වැලියු එක x කියන අගේ throw වුණොත් එහෙම මේ අනිත් පැත්තට දැම්මත් දැන් මේ වගේ එකක් තමයි false කියලා තමයි විරුද්ධ මේ value එක තමයි අපිට හම්බෙන්නේ මම මේක run කරලා පෙන්නන්න පොඩ්ඩක් දැන් ඔයාලට මම මෙතන මේ okay කියලා ආවේ ඒ කියන්නේ මේක false වෙලා තියෙන්නේ මේක අගේ false ඒ කියන්නේ මේක දැන් true වෙනවා මෙතන ළිනකොට x වල අගේ throw වුණාට පස්සේ මෙන් මේ throw කියන කොටස ටික තමයි run වෙන්නේ මෙතන අගේ ට්‍රෝ කියලා දාන්න. ඒකට මේක දැන් මෙතනට එනකොට සත්‍යයි. ඒකේ අනිත් පැත්ත එන්න ගිහුවම මේක වෙන්නේ මෙතන ඉබල්ල හැටි තමයි වෙන්නේ. ගාන කල වල. ඕනනේ පෙන්වන්න මෙහෙම. ඒ කියන්නේ if එකේ මෙන්න මේ උඩ කොටස තමයි මේ කන්ඩිෂන් එකට අදාළ සත්‍ය කියලා කියන්නේ. ඒ කියන්නේ මේ කන්ඩිෂන් එක හරි ගියොත් මෙන්න මේ ටික වෙන්නේ. මේ කන්ඩිෂන් එක නැත්තම් මෙන්න මේ else part එක කියලා මෙන්න මේ අදාළ මෙන්න මේ else part එක එක තමයි වෙන්නේ. සිතා මෙතන එකක් තියෙනවා මේකේ තියෙන්නේ. මෙහෙම ගන්න. මේක කියන්නේ x. එකම throne. නැන් මේක. ඉතින් ඒ කියන්නේ x value එකයි y value එක දෙකම throne වුණා. false කියන උත්තරේ තමයි අපිට හම්බෙන්නේ. එකින් එකක් ට්‍රෝ වෙලා එකක් false වුණොත් එහෙම අපිට හම්බෙන්නේ ට්‍රෝ කියන answer එක. දැන් දෙකම false වුණොත් ඒත් හම්බෙන්නේ false කියන answer එක. දැන් මේකේ අපිට හම්බෙන්නේ දෙකම සත්‍ය නිසා අපිට හම්බෙන්නේ මෙන්න මේ no කියන answer එක කියන්නේ. run කළා වරු. බලන්න මේ සෙට් එක x එකයි දෙකම true වුණොත් තමයි මේක මේ else part එක ගන්න වෙනවා. මම මේක එකක් false කළා කරනවා. කියන්නේ එක value එකක් හරි අනිත් value එක වැරදි. මේ වගේ හිතන්න ඊට පස්සේ සෙතර run වෙන්නේ මෙන්න මේක. කියන්නේ එක value එකක් හරි ගියොත් විතරයි මේක throw part එක run වෙන්නේ. මෙන්න මේ වගේ. මේ දේ මාරු කරත් උඩ බලලා
answer run and okay කියන එක. ඔයගොල්ලන්ට බලන්න. ඊට පස්සේ මෙතන තව එකක් තියෙන and operator එක. මෙන්න මේක තාම දැන් අපි යන්නේ. And එකෙන් කියන්නේ මෙන්න මේක. And එකෙන් කියන්නේ මේ දෙකම සත්‍ය නම් විතරක් true වෙනවා. එකක් හරි අසත්‍ය වුණත් එහෙම false කියලා තමයි උත්තරේ වෙන්නේ. ගන්න ෆෝල්ස් නම් කොහමද ෆෝල්ස් නැහැද ගන්න ඇන් එක දාපම දැන් මෙතන එන්න ඕන මෙන්න මේ නෝ කියන එක. ඇයි මේ එකක් සත්‍යයි මේ එකක් අසත්‍යයි? මම කියන එක හිතන්නකෝ. මේක එක මේක බිංදුව කියලා කියන්නේ ඇන් එකේ මේ ඔපරේටර් එක හරියට වැඩ කරන්නේ මේ දෙකෙන් එක කියන අගේ අවස් තමයි. ඒ නිසා මෙතන එක කියන අගේ නෙවෙයි එන්නේ කයි බින්දුව කියන එක. ඒ කියන්නේ මේකෙ මේ true part එක run වෙන්නේ නැහැ. මේ else part එක තමයි run වෙන්නේ. ඔකමන වෙනා මෙන්න මේ වගේ no කියන answer එක තමයි එන්නේ. මම මෙතන true කියන boolean type එක දාලා මෙතන එතකොට value එක අපිට මෙතනත් එක. එතකොට run වෙන්න ඕනේ මේ කියන condition එක සත්‍යයි. එහෙනම් මෙන්න මේ කොටස run වෙන්න ඕන. බලමු. මම වෙන okay කියන එක run කරනවා. ඊට පස්සේ තියෙනවා මෙන්න මේ තනි ඉරක්. ඒක අපි දාලා බලමු. මේක මේ වගේ. ඒකද කියන්නේ මෙන්න මේක. මෙන්න මෙතන. ඒ කියන්නේ දෙකෙන් එකක් හරි සත්‍ය වුණොත් answer එක true. ඒ කියන්නේ මේක true වෙලා මේක false වුණොත් answer එක true. මේක false වෙලා මේක true වුණොත් answer එක true. ඒ කියන්නේ දෙකම false වුණොත් තමයි ඒක false වෙන්නේ. කියන්නේ මේ මේකෙන් දැන් true කියන answer එක තමයි දෙකෙම තියෙන්නේ. ඒ කියන්නේ මේක true. ඒ කියන්නේ මේ condition එක සත්‍යයි. උතුර run වෙන මෙන්න මේක. අපි run කරලා බලමු. මොනවා වෙනවද මෙන්න මේ condition එක run. මේකෙන් මේ දෙකෙන් එකක් false උනත් ඒත් නැත මේ එකේ සත්‍ය. කියලා තමයි අපේ answer එක හම්බෙන්නේ. මේ දෙකෙන් එකක් false උනත් true උනත් දෙකම ෆෝල්ස් වුණත් විතරයි අපිට ආන්සර් එකක් හම්බෙන්නේ මෙන්න මේ නෝ කියන. ඊතර මේ දෙකම බිංදුව. value එකක් ඉදිරියට ගත්තොත් දැන් ගන්න මෙන්න මේ නෝ කියලා ආන්සර් එකක් එන්නේ. මොනවද අපිට භාවිතා කරන්න පුළා? boolean logical operators ඔකට. ඊට පස්සේ තව තියෙනවා conditional operators කියලා. මම මෙන්න මේක පොඩ්ඩක් බලමු. මේවා මේක අපි භාවිතා කරන්නේ. මේක අලුතෙන් බලමු. පැහැදිලි වෙනවා. මේකදී මම හදා ගන්නවා link කියලා. මේක වෙන්න මේ කන්ඩිෂන් ඔපරේටර් එකක් කියලා මේක ස්ට්‍රින් වැලියුස් int value අපිට ගන්න පුළුවන්. ඒ කියන්නේ කරනවා නම් තාන 45 කියලා. එහෙනම් මම තව එකක් කතා කරනවා ස්ට්‍රින් කියන්නේ un කියලා. ඒක නම් ස්ට්‍රින් කතා කරනවා මේ මම ඒක කරනවා. ඊට පස්සේ මෙතන ඒ කියන එක pw කියලා ගන්න. මේකෙන් ගහ හිතන්නකෝ user name එකයි password එකයි වගේ කියලා. අන්න password එකට අංක ටිකක් දෙනින් 1 2 3. එහෙම ගන්න. එතන user name එක මොනවා ගන්න. දැන් හිතන්න මේක ඔබලාම ගලන් ඉවසන මේ user name එක මේක ඊවසේ password එක මේක. ඊට පස්සේ අපි බලමු මේ දෙක. මොනවද කියලා. control space pop මෙන්න මේ වගේ එකක් නේද? එතකොට ඒකෙන්ම ගන්න පුළුවන්. තන් මේ else කියලා ගත්තා. තොර netbeans id එකෙන් දෙනවා. ඊට
මම මෙතන දාන un කියන මෙතන උඩේ string variable එක equal කරන ඉන්නේ name කියන එක. ඊපස්සේ මෙතන මම sout එක දාන log in කියලා. Username එක වැරදි නා. Login. Login fail කියලා නා. ඊට පස්සේ මම මේක run කළ බලමු. බලන්න වෙන අතන username එක name කියන එක නිසා මේක login කියලා නම් මම දැන් name තව s එකක් දාලා run කළ බලමු. බලන්න වෙන අතන login fail කියලා. අපිට මෙන්න මේ වගේ දැන් යෝස නේම් එක වෙලා නේ පාස්වර්ඩ් එක දෙකම හරි යන්න ඕන කියලා. අපි මෙන්න මේ conditional operator භාවිත කරන මේක සක්ට අපි කියන්නේ and operator කියන ජාවල්දි පාවිච්චි කරන් අපි මෙන්න මේ and කියන සිම්බල් දෙකක් පාවිච්චි කරනවා. ඊට පස්සේ අපි මේ මහා පැත්තට දෙනවා pw ඉක්කල් දෙක කියලා බලන්න. එක දෙක තුන කියන එක. මේ කියන්නේ මෙතන මේ name කියන එක වරහන්න කළ දැම්ම මේ string එකක් හින්දා මේ string එක සමානද කරන්න කියලා බලන්න. සමානද කියලා බලන මෙන්න මේ un එකේ තියෙන value එකට. මේ pw කියන එක තියෙන මෙන්න මේ value එක අපි කලින් දීලා තියෙන pw එක සමානද කියලා බලන්න. මේ දෙක සමානයි නම් මේ දෙකම සත්‍යයි නම් තමයි x සත්‍යන y සත්‍යන මෙන්න මේ and operator සත්‍ය වෙනවා. ඒ කියන්නේ මේ එකක් සත්‍ය වෙලා මේ එකක් අසත්‍ය වෙනවා answer එක false. ඒ කියන්නේ මේකත් වෙනවා. ඊට පස්සේ දෙකම අසත්‍ය නම් ඒත් answer එක false. ඒ කියන්නේ ඔයගොල්ලන්ගේ username එක password එක දෙකම වැරදි නම් කොහොමද log වෙන්න බෑනේ. අන්න ඒ වගේ ගත්තාම මෙතන තියෙන්නේ. දැන් මම මේක රන් කරලා බලන්න මේක දෙකම සත්‍යෙන්ද මට ඉන්න ඕන ආන්සර් එක ලොගින් කියලා. මම ආයෙ ලොගින් ෆේල් කියලා මෙතන ඔබලන්ට පේන නේම් කියන එක මගේ s අකුර වැඩි. එහෙනම් මම ඒක අයින් කරලා රන් කරනවා. එතකොට දැන් මේක සත්‍යයි මේක සත්‍යයි. එතකොට ආන්සර් එක ලොගින්. දැන් බලන්න ගියා. දැන් මම මෙතන user name එක හරියට ගන්න password එක මෙතන වැරදි දෙයක් ගාව කියලා හිතනවා. මම නතර වන් රන් කරනවා. එහෙම රන් කරාම පේන ඔගොල්ලන් ලොගින් ෆේල් කියලා වෙන්න. ෆේල් කියලා. නැගෙදි ඔගොල්ලන් පේන මේ කන්ඩිෂන් දෙකම සත්‍යයි නම් තමයි මෙතනින් එහාට යන්න පුළුවන් මේකේ. මේ වගේ ඊට පස්සේ මම මෙතනට දානවා මෙන්න මේ ඔපරේටර්. මේ කියන්නේ මේකට කියන්නේ ඕ කියලා. මේ හරස් හේලිත එකක් තමයි එකට පාවිච්චි කරන්නේ. ඕපරේටර් එකේදී මේ ආන්සර් දෙකම සත්‍ය වුණත් ඉස්සරහට යනවා එක. මේක එකක් ෆෝල්ස් වුණොත් එකක් ට්‍රූ වුණොත් එහෙම ඒ ට්‍රූ කියලා ආන්සර් එකක් ලැබෙන්නේ. ආයි ෆෝල්ස් කියලා ආන්සර් එකයි එකක් ට්‍රූ කියනවා ඒ ට්‍රූ ආන්සර් එක. දෙකම ෆෝල්ස් වුණොත් තමයි මේකේ ෆෝල්ස් කියන මේ ආන්සර් එක එන්නේ. එකක් සත්‍ය වුණොත් තමයි එකක් සත්‍ය වුණොත් අපිට මේ ස්ටේට්මන්ට් එකේ මෙන්න මේ ට්‍රූ කියන කොටස රන් කර ගන්න පුළුවන්. මම මේකට මෙන්න මේ කරලා බලන්න. ඒ කියන්නේ හන්දව මං දැන් user name එක හරියට ගහුවා, password එක වැරදිට ගහුවා. ඒ වුණත් මට මේ condition එක දාලා තිබ්බොත් log වෙන්න පුළුවන්. තොට login කියන්න. දැන් වරන් බෙර. දැන් ඔයගලන්ගේ ඔය social media වලදී හැම ඒ social media company මෙන්න මේ ඔපරේටර් එක පාවිච්චි කරොත් එහෙම ඕගලන්ට පුළුවන් user name එක විතරක් ගහලා ලොග් වෙන්න. password එක ඕනේ නැහැ. ඊට පස්සේ මෙතන මේක අයින් කරනවා. ඊස්සේ මෙන්න මේක රන් කරලා බලන්න. ඕගලන්ට පේන user name එක password එක දෙකමයි. මෙතන user name එක වැරදියට ගහලා password එක හරියට ගන්න. ඔගලන් ලොගින් කියලා එනවා. ඒ කියන්නේ එකක් සත්‍ය වුණත් හරි මම මේ දෙකම අසත්‍ය කරනවා. එතකොට අපිට එන්න ඕන ආන්සර් එක ලොගින් ෆේල් කියලා.
වගේ අත්තම මෙන් මේ conditional operator වලින් web පාචා ඊළඟට බලමු මේ conditional operator කියන එක මේකත් ඇයිලා මේ ස්ටේට්මන්ට්ගේ සාමාන්‍ය සරල ආකෘතියක් කියන්නේ තනි වාක්‍යයකින් අපි ලියන්න පුළුවන් ඒක මම මෙන්න හැදියනවා int int කියලා intling bb කියලා වේරියබල් එකක් හදාගෙන ඒකට මම දෙනවා මම දෙන කන්ඩිෂන් එකක් true මේක true වුණොත් එහෙම එක pass කරන්න baby කියන variable එකට එහෙම නැත්තම් බිංදුව pass කරන්න කියලා කියනවා මේ තනි පෙරෙන් කියන මේවා කරන්න ඊට පස්සේ මෙතන shout එක දාලා බලන්නම් baby කියන එක දැන් මෙතන condition එක true වෙලා තියෙනවා ඊට පස්සේ මේක run කරලා බලන්න ඔයගලන්ට වෙනවා මෙතන කන්ඩිෂන් එක ට්‍රෝ වෙනවා මෙතන එක කියන වැලියු එක පාස් වුණා. සම මෙතන කන්ඩිෂන් එක ෆෝල්ස් කියලා දෙනවා. ඊවසෙන් ගාන කළා වල. රන් වෙනවා 0 කියන වැලියු එක ගන්න පාස් වෙනවා. ඒ කියන්නේ මෙතන මේක අපිට වෙනම වේරියබල් එකක් හදලා ගන්න පුළුවන්. මම මේ වෙනම එකක් හදලා ගන්න. B1 කියලා वेरियबल तीन वाल्यू मेतना मेतनी वाल्यू पास कर कंडीशन वाल्यू थ्रू वाल्यू पास करता कंडीशन फॉल्स मैं वाल्यू पास करना मैं बीबी पुट रन कल बिंदु तन पे तन पे कंडीशन अभी वेल्यूस पास कर मेकना मिथना मिथन स्ट्रिंग टाइप मिथन देना සත්‍යවත් ඒ කන්ඩිෂන් එක යස් කරන්න. ඊටසේ මෙතන දෙන අසත්‍ය වුණා. නෝ කියන වැලියුස් පාස් කරන්න කියලා. මෙතන උලන්ට ඕන ඩේටා ටයිප් එකක් මෙන්න මේ කන්ඩිෂන් වල ඔපරේටර් එක පාවිච්චි කරන්න පුළුවන්. ඊස්සේ මෙතන දැන් තියෙන්නේ මේ D1 කියන එක true. ඒ කියන්නේ true කියන්නේ ඒ කියන්නේ සත්‍ය කියන එක. ඒ කියන්නේ මේ පැත්තේ තියෙන වැලියුක තමයි දැන් B ට පාස් කරන්න. BB रन कर बल पोटा कोई यस के वे पास करें फोर्स रन कल बल्कि नोकिन वेल्यू पास मैंने अभी पाचान पुला प्रोग्राम अद्दी पल लाइन बै रेट कर अद्दी मगधी अभी कंडीशन अंदाला चक्कर कन्ना मुनारी डेटा अभी मेन मेवा वाइच कर रहा है।